පක්ෂනායකයන්ගේ තීරණය මත ඉදිරියේදී මරණ දඬුවම් අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ පනත සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කරාම විවිධ දුර්මක පතුරවන්න විවිධ පිරිස් උත්සාහ ගන්නවා. සමහර අය ප්‍රකාශ කරනවා මේ පනත ඉදිරිපත් කළේ අපරාධකාරීන් ආරක්ෂා කරන්නයි කියලා. මම මීට කලින් සඳහන් කළා මේ පණිවිඩ ඉදිරිපත් කරපු පුජ්‍යලය විදියට කවුරු හරි මම අපරාධකාරයෙක් එක්ක කොයි විදියකින් හරි සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා නම් ඕනෑම පරීක්ෂණයක් කළා ඒ සම්බන්ධයෙන් සොයාගෙන මට දඬුවම් කරන එක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවත් නිවැරදි චෝදනා වෙන්න ඕන. ඒකම අවුරුදු 29ක් මම මහජන නියෝජිතයෙක් විදිහට අඛණ්ඩව කටයුතු කළා. මම දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අවුරුදු 15ක් සේවය කළා තියෙනවා සමාජ සේවකයෙක් විදිහට. 991 මම ප්‍රාදේශීය සභාවට ආවේ. එතකොට 91 ප්‍රාදේශීය සභාවේ උපසභාපති වෙලා පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට වසර 23ක් කටයුතු කළා. අඛණ්ඩව ලකුණු පළාත් සභාව නියෝජනය කළා. ඉතින් මෙතෙක් මෝටර රථ නඩුවකටවත් මම ස්ථාවීයව 23කට ගොඩ වෙලා නැහැ. ඒ නිසා මේ පනත සම්පූර්ණයෙන්ම මම ඉදිරිපත් කළේ රටේ තියෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ නැතුව. එමෙන් එබඳු සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න නිසා සමහර විට මිනිස්සු වරදට පෙළඹුණාම එහෙම නැත්නම් නීතියේ තියෙන හිඩැස් වහන්නේ නැතුව මේ රටට කුඩු ගේන එක වළක්වන්න නිවැරදි යාන්ත්‍රණයක් ඇති කරන්නේ නැතුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කරන්නේ නැතුව බන්ධනාගාරය පුනරුත්ථාපන කඳවුරක් බවට පත් කරන්නේ නැතුව උදේ ප්‍රශ්නයට අගින් අල්ලලා වැරදි කරන මිනිස්සු කුඩු ගෙනේම හෝ කුඩු ජාවාරම වළක්වන්නයි කියලා වැරදි කරපු මිනිස්සු එල්ලල මැදීමෙන් මේ ප්‍රශ්නේ විසඳීමේ නොහැකි කියන එකේ ස්ථාවර ඉදිරිනයි මම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. අනිත් එක ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවෙත් මේකට ප්‍රශ්න ගත කාරණයක් තමයි කොහොමද මරණ දඬුවමට ලක් වූවන් වර්ග කරන්නේ මේ කුඩු සම්බන්ධයෙන් අය මේ වෙනත් මිනිමරු ආදී කාරණා සම්බන්ධයෙන් අය කියලා වර්ග කරන්න පුළුවන් තමයි. ඉතින් මේ බඳු හේතු පදනම් කරගෙනයි මම මේ පනත පුජ්‍යලික පනතක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ වගේම මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මම ওই කියන කාරණා සියල්ල පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේදී කියන්න තියෙන කාරණා සමහරක් මේ මාධ්‍ය ඉදිරියට කියන්න පුළුවන් කමක් නැහැ. මම ඒකම ඔබට කියනවා ඔබ හිතන්න මේ රටේ සිදුවෙන සමහර මිනීමරුන් චෝදනා වැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් අධිචෝදනා බාර දෙන්න. අපේ නීතිපති දෙපාර්තමේන්තුව කොච්චර කාලයක් ගන්නවද? සමහර බරපතල ගණේ බරපතල අපරාධ සම්බන්ධයෙන් අධිචෝදනා බාර දෙන්න අවුරුදු 18 ගණන් පවස්සන්. එතකොට මට තියෙන ප්‍රශ්නේ දැන් ඔබ කියනවා කියව අපරාධ තමුන්ට විරුද්ධව අපි ක්‍රියා කළේ. හැබැයි අපේ තියෙන අඩුපාඩුකම් නීතිපති දෙපාර්තමේන්තුවේ වේවා බන්ධනාගාරයේ වේවා අපේ ආරක්ෂක අංශවල වේවා අධිකරණ පද්ධතියේ වේවා අඩුපාඩුකම් එමට තියෙනවා. අපරාධකරුවන් වර්ධනය වෙන්නේ අපරාධ හේතු වෙලා තියෙනවා. ඒවට පිළියම් හොයන්නේ නැතුව ප්‍රශ්නෙට අගින් අල්ලලා හරිනවා. මගේ ප්‍රශ්නේ ඒකයි. ඉතින් දැන් මේක සමාජෝදවි අර්ථවත් කරන්න හදන මේ අපි අපරාධකාරයන්ට අපරාධකාරව ආරක්ෂා කරන්න හදන අපිට කිසිම වමනාවක් නැහැ අපරාධකාරව ආරක්ෂා. අපරාධ මැඩපැවැත් තියෙනවා. අපේ නීතිය පසිඳලන ආයතන ඒ සඳහා මෙහෙවිය යුතුයි. මට මේක කණගාටු වෙනුණත් කියන්න තියෙනවා. 984 අංක 13 දරන අන්තරාගාර ඖෂධ පාලන පනතක් ගෙනල්ලා තියෙනවා. මේ පනත අනුව හෙරොයින් ගෑන් දෙහිකට වඩා ළඟ තියාගන්න කෙනෙකුට දඬුවම් මරණය. තවත් මෙවැනි මත්ද්‍රව්‍ය දරණාවක් නම් කළ තුරු ගෑන් දෙකකට වඩා ළඟ තියාගන්න එක දඬුවම් මරණය. එතකොට මේ කුඩු වෙන්නේ කොහෙද? ඉහළම ව්‍යාපාරින් නැහැ අහු වෙනවා. ඉහළම ව්‍යාපාරය අහු වෙන නිසා
මේක ඇතුළේ ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මං කියලා බය කරන්නේ ඒගොල්ලෝ කවුරු හරි පෙළකෝද කියලා සැකෙත් තියෙනවා. දෙපත්ත. දැන් ඔබතුමා ඔය කියන්නේ කුඩු නිසා මරණ දඬුවම් දෙනවා වගේ විරුද්ධවද එහෙම නැත්නම් සමස්ත නෑ කුඩු දැන් මරණ දඬුවම දෙනකොට මරණ දඬුවම නම් අධිකරණයෙන් මරණ දඬුවම ඒක වර්ග කරන්න බෑනේ. මරණ දඬුවම දුන්නාම අධිකරණයකින් මරණ දඬුවම ඒක කුඩු කාර්යය මිනිමැරුම් සම්බන්ධයෙන් කියලා වර්ග කරන්න බෑ. සමස්ත මරණ දඬුවම වෙනුවෙන්ම දෙපයි කියලා කියන්නේ කියලා මම කියන්නේ සමස්ත මරණ දඬුවම එපා කුඩු වලට අධැහි වෙච්ච අය ඉන්නවා නම් අපේ බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණය කළ ප්‍රතිසංවිධානය කළ ඒක පුනරුත්ථාපන කඳවුරක් බවට පත් කරනවා. ඝාතන සම්බන්ධයෙන් මොකක්ද? හා ඝාතන වලට සම්බන්ධයෙන් මොකක්ද? නැත්නම් ඝාතන වලට සම්බන්ධ අයත් ඇත්ත වශයෙන්ම දැක්කොත් මම මගේ මුළු පැහැදිලි කිරීම කරා මේ වගේ වලට සම්බන්ධ වෙන්නේ දුර්වල මානසිකත්වයක් තියෙන මිනිස්සු. මම මේ දන්න බුදුදහම අනුව සහ ලෝකයේ නවීන විද්‍යාත්මක ක්‍රමවේද අනුව දුර්වල මානසිකත්වයට කිසිම කෙනෙක් පුනරුත්ථාපනය කරන්න බැරි කෙනෙක් නැහැ. අනිත් එක මේ සිදකරුවන් බොහෝ දෙනෙක් සමහර අය කියන්නේ පහුගිය කාලේ වැලි කඩේ එහෙම වහලවල් පිට නැගලා උපවාස කර සත්‍යයක් නෑ කරා. ඒගොල්ලෝ මොකද කරේ? කිව්වේ මේගොල්ලෝ කිව්වේ අපි හිර කූඩේ තියාගන්න එපා. එක්ක මරපිය නැත්නම් නිදහස් කරන්න. එක්ක මරපිය නැත්නම් නිදහස් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ඇතුලේ ඉන්න එක දඬුවම තද වැඩි. අනිත් කාරණා මම ඔබට කියන්නේ මේ රටේ සිද්ධ වුණා එක කාලයක් තිබුණා සැකකාරයෙක් අපි කියමු ඉතාම ලේච්ච ගණේ මිනිමරුම් වලට කියන ඉතාම ලේච්ච ගණේ මිනිමරුම් මොකට හරි සම්බන්ධ වුණාම සැකකාරයෝ යනවා ආයුධ පෙන්න. ආයුධ පෙන්නන්න ගියාම ඇලවල් වලට වැටලා මැරෙනවා. ඒ ආයුධ වලින් ප්‍රතිපහාර එල්ල කරන්න ගියාම මැරෙනවා. එහෙම කාලයක් තිබුණා. ඉතින් මරණ දඬුවම දෙන්න නම් පොඩ්ඩක් නඩු අහලා බන්ධනාගාරගත වෙලා එහෙම ඉඳලා මරණ දඬුවම අහන්න. දැන් අර විදියට මේ අපරාධකාරෝ ආයුධ පෙන්වන්න ගියාම මැරිච්ච කාලේ අපරාධ අඩු වෙනවද? එහෙනම් ඒ කාලේ තමයි වැඩිම අපරාධ අඩු වෙන්නේ. මැරුවහම අපරාධ අඩු වෙනව නේද? ආයුධ පෙන්වන්න ගිහිල්ලා මරපු කාලේ අපරාධ අඩු වෙනවා. ඒ නිසා ලෝකේ කොහෙවත් මරණ දඬුවම දීලා අපරාධ අඩු වෙලා නැහැ. ඒකයි මම කියන්නේ.